නමස්කාර සම්මානවලදී රොක්ට පහර දීම මා මා කවුද මේ විල් සුමිත්ද මේ සුමිත් සුමිත් අයියා දැන් අනනෝනේ දෙයක් කළාට පස්සේ තමයි නේද ඒ කියන්නේ හිතන්නේ අයියෝ මට මෙහෙම නොකර ඉන්න තිබ්බනි කියලානේ ඒත් එකම ක්‍රිස් රොක් කියනවා හිතන්නේ මතන්නේ නැතුව විල් ස්මිත්ගේ බිරිඳ මිසිස් ස්මිත් සුමිත් ස්මිත් මිසිස් සුමිත් නේ Dabatanna Supiri Radio Double එක Siyatha FM Breakfast Drive මේ සිද්ධිය බාගට කියලා බෑනේ ඒකත් ඒකත් ඔස්කා බලපු අය ඉන්නවා ඔස්කා බලපු නැති අය ඉන්නවා බැලුවත් මොකද්ද උනේ කියලා කවදිය කල්පනා කරන්න නැති අයත් ඉන්නවනේ මොකද්ද ඔස්කා කියලා බලන අයත් ඉන්නවනේ නේ මේකනේ බාක් වෙලාවට මට හම් වෙලා තිනවා රාමායනේ මහගෙන ඉඳලා ඉවර වෙනකම් පොඩි දිගද්ද අන්තිමට අහනවා මෙතකොට කවුද මල්ලි රාමා කියන්නේ එමෙ ඉන්නවනේ ඒකේ හොඳම නළුවා තමයි විල් ස්මිත් හරියට හරි දක්ෂමත්ති දක්ෂ නළුවෙක් එයා රඟපාලා තියෙන චිත්‍රපට දිහා බලපුවම ඒ තරම් එකකට එකක් වෙනස් චිත්‍රපට විල් ස්මිත් ඇත්තටම හරි ජෝවියල් මිනිස්සෙක් හරි ජොලියේ ඉන්න මිනිස්සෙක් ඇත්තටම විල් ස්මිත් පළවෙනි වතාවට තමයි හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානයක් හම්බෙන්නේ ක්‍රිස් රොක් ගැන පොඩ්ඩක් ඔබ හොයලා බලන්න ක්‍රිස් රොක් ඔබ දන්නවා හැබැයි ඒක වටේ ඔළුවට එන්නේ නැති වෙන්න පුළුවන් දැන් මේ සිද්ධි හින්දා ක්‍රිස් රොක් කොන දන්න කෙනෙක් ඇති කියලා හිතන්න බෑ ක්‍රිස් රොක් කියලා කියන්නේ ප්‍රහසන නළුවෙක් හරි අමුතු හඬක් තියෙන නළුවෙක් හරි අමුතු ඒ වොයිස් එක මට එයා රඟපානවට වඩා ඒ හඬ මට හරි රේඩියෝ වොයිස් එකක් කියලා තමයි මට හිතෙන ඇස් දෙක වහගෙන අහනකොට හරි නිකන් කතා කරත් මිනිහෙකු එනස්සන්න පුළුවන් හැකියාවක් ඒ මනුස්සයාට තියෙන ක්‍රිස් රොක් ඕකේ ක්‍රිස් රොක් පූර්විකාවක් සඳහා වේදිකාවට ආපු වෙලාවක විල් ස්මිත්ගේ වයිෆ් ඉන්නවා විල් ස්මිත් ළඟින් ඉඳන් ඉන්නවනේ කොහෙ ඉන්නද ළඟටලා ඉඳගෙන ඉන්නා ජේඩා ස්මිත් පොණ්ඩෙ මිලියට ගාලා ඉන්නේ ලස්සන කොළපාට අමුතු කුරුමිනි පාට ගවුමක් ඇඳගෙන එයාත් ඉඳගෙන ඉන්නවා ලයික් අ ලේඩි අත් දෙකක් තියාගෙන එහෙම කකුලක් මෙහෙම උඩින් දාගෙන ඉස්සරහම පේලි ඉන්නේ රයිට් විශේෂ තැනක් දීලා තිබ්බා ජේඩා ස්මිත්ගේ කොණ්ඩේ දැකලා ක්‍රිස් රොක් පොඩි විහිළුවක් කරනවා ඔයත් අර ජී.ආයි. ජේන් ෆිල්ම් එකේ හිටපු එක්කෙනා වගේ ඔයා මාත් ආසයි ඔයා මේ චිත්‍රපටිය දකින්න ඔයාගේ හෙයා ස්ටයිල් එක මට ආසයි මං ඔයාට ආදරෙයි ඔය ටික ඔච්චරයි කියන්නේ අපිට පේනවා ඉතින් මේ මේ විල් ස්මිත් ස්ටේජ් එකට නැගගෙන යනවා නැගගෙන ගිහිල්ලා ක්‍රිස් රොක්ට දෙනවා කියන හක්ක පුට්ට වෙන කම්මුල් පාරක් හිතන්න මේ අපේ සම්මාන වල එක පාටම සම්මාන දෙන්න ලෑත්විලෙන මිනිහට එක මිනිහෙක් ගිහිල්ලා කෙලලා ඇරියොත් එහෙම මූණකට සමතලා වෙන්න සම්මාන උලලද කතා වෙන්නේ ඒකද කියන්නකො බෝ ඒක ඒක එතකොට ඒ කම්මුල් පාර ගහලා ආපු විල් ස්මිත් ආපහු තමන්ගේ ආසනේ ඉඳගෙනත් ළමයි ඉස්සරහා කියන මෙරි වචන කී කී කෑ ගහ බනිනවා උඹ මගේ බිරිඳගේ නම ඇදලා ගන්න එපා මෙතන ආයි වචනයක්වත් බිරිඳ ගැන කතා කරන්න එපා මගේ බිරිඳ ගැන උඹ කියලා මේ ක්‍රිස් රොක්ට තග දානවා පහල ඉඳගෙන ක්‍රිස් රොක් ඕකේ මෑන් ඕකේ මම හරි මම නවත්තන්නම් කියලා එතන පුඩි ගැටුමක් බේරෙනවා ප්‍රේක්ෂකාගාරයට හිතාගන්න බෑ මොන පැත්තේද හිටගන්න ඕනේ කියලා ඒ වෙලාවේ කියන්නේ ඒ තරම් ෂොකින් මේක අපි කල්පනා කරමු විල් ස්මිත්ගේ බිරිඳ ජේඩා ස්මිත්ගේ කොණ්ඩ මෝස්තරය ගැන කරපු විහිළුවට විල් ස්මිත් ඔච්චර නප්පීට සතුටුනේ අය කියලා නිකන් හිතමු හරි ඔය දන්නවද 2018 ඉඳලා ජේඩා ස්මිත්ගේ කොණ්ඩේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි එයාට තියෙනවා ඇලෝපීෂියා ඒරියාටා කියන කොණ්ඩය ගැලවී යාමේ තත්ත්වය රෝගයක්මත් නෙමෙයි ඔක ස්ටිරොයිඩ් ඉන්බැලන්ස් එකක් නිසා එනවා කියලා වදන්න මටත් ඒක ආව කාලයකට කලින් ගෝ කාලයකට කලින් ආවා ඒක පුදුම අපහසුවක් ඔයා කොණ්ඩේ පීරනකොට කොණ්ඩෙත් එක්ක කෙස් ටික එහෙමම ගැලවිලා එනවා හිස් කබලෙන්න ඒකට ඉන්ස්ටන්ට්ලි කරන්න තියෙන හොඳම දේ තමයි ශිෂ්‍ය බට කණ්ඩායම කෙනෙක් වගේ කොණ්ඩේ මිලියට ගාගන්න එක මෙන්න කරන්න දැන් නෝට් එකට ගන්න ඕකේ ඔබටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා වෛද්‍ය සුනිල් මෙන්ඩිස් වාගන්න මම දන්නවා චර්ම රෝග විශේෂඥෙක් හරි එක ඉන්ජෙක්ෂන් ඩෝස් එකයි ගියේ මම්මගේ දැන් ඒක හොඳටම හොඳයි ඈ ඒකත් කියන්නේ රයිට් ඉතින් මට හිතා ගන්න පුළුවන් දැන් ජේඩා ස්මිත් එන්න කියලා මේ ඔස්කා සම්මාන උළෙලට ආරාධනා කරපුවාම විල් ස්මිත් කියන්නේ අපි යන්නේ අපේ ගෙවල් වල වෙනවා වගේ නෝ වෙන්නේ මොකද අමුතු මිනිස්සු ඈ ආ ආ
අපි යන්නේද මට මේ කන්ඩිෂන් එකත් එක්ක යන්න බෑ උතන්ට. වයිෆ් කියන්නේ නැති. වයිෆ් අනිවාර්යෙන් කියන්නේ නැති. ඔය විදිහට නාහෙන් අල්ලන ජේඩා එන්නේ නැත්නම් දැන් මොන කරුමෙකට හරි ඒකම ස්ටේජ් එක ඇදලා ගත්තා මේ මිනිහට වසන්න පුළුවන්ද කියනකො දැන් ඒ මිනිහා කල්පනා විල් ස්මිත් උනත් කල්පනා කරන්න ගෙදර ගිහලා ගෑණි ඔලුව කනවා කියන එක අනිත් එකගේ මූණත් ඒ වෙලාවේ පොඩ්ඩක් වෙනස් වෙනවා ජේඩාගේ. ජේඩා ස්මිත් නිකන් අර ගෑනු අයක තියෙන නිකන් ගලනවා. පිරිමි අපිට ඒක ජීවිතයට කරන්න බෑ. හැබැයි ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා විල් ස්මිත් ඉබේ නැගිටගෙන ඉබේ ස්ටේජ් වල ඉබේම කම්මුල් පාරක් ක්‍රිස් රොක්ට ගහලා එනවා. විල් ස්මිත් එතනදි චුටක් හිනාත් යනවා එයා කතා කරන වෙලාවෙනේ ක්‍රිස් රොක් කතා. මුලදී ක්‍රිස් රොක්ගේ වීලුවල හිනා වෙවි ඉන්නවා එකපාරටම. වයිෆ්ගේ වයිෆ් රියැක්ෂන් දකින්නවා එයා වීලුවට. දැන් මෙතන ලෙඩ දෙකක්. එකක් අරයක විහිළු කරනවා මේ යෝධිට තද වෙලා. ඒ මදිවට මිනි හිනා වෙවි ඒවා හම් ඉන්නවා. නඩු දෙකක් කියන්නකෝ. ඒ නඩු දෙක විසඳන්න බෑ කිසිම ඉහළ උසාවියක. හොඳම දේ තමයි ක්‍රිස් රොක් ගුටි කන එක මේ අවස්ථාව. මේ වෙලාවේ විත්තියට දෙවිච්ච එකම වාසිය මොකද්ද? ක්‍රිස්ට කනේ පාරක් ගන්න එක. ඒක නොගැව්වා නම් විල් ස්මිත්ගේ කසාදි වෙනවා. විල් ස්මිත් හම්බ වෙන්නේ හොඳම නළුවා සම්මානය සෙරීනා විලියම්ස් සහ වීනස් විලියම්ස් කියන ලෝක පූජිත ටෙනිස් ශූරියන්ගේ තාත්තගේ චරිතේ. හමන්ගේ දරුවෝ ඒ දුර ගේන්න තුම්ම ගමනක් මිනිස්සුන්ගෙන් අවලාද අපාස උපාස මැද ගිය ගමනක කතාවක් තමයි ඇත්තටම මේ විල් ස්මිත් රඟපාන්නේ. ඒ චිත්‍රපටයේ වෙනුවෙන් තමයි විල් ස්මිත් සම්මානය හම්බ වෙන්නේ. විල් ස්මිත් අවසාන වශයෙන් එයාගේ සම්මානය ඇත්තටම වේදිකාවට ඇවිල්ලා කියනවා මට මේ සම්මානය ලැබෙන්නේ පවුලට කොන්දේසි විරහිත අසීමිත විදියට ආදරය කරන තාත්ත කෙනෙක්ගේ චරිතයට. ඇත්තම ආදරයකට ඒ වගේ ආදරයකට ඕන දෙයක් කරන්න පුළුවන්. මමත් අද කරේ ඒ වගේ දෙයක් මගේ බිරිඳ වෙනුවෙන්. නමුත් මං ඒ ගැන කනගාටු වෙනවා. මට ඔස්කා සම්මාන සංවිධායකයෝ ආයිත්වතාවක් කවදාරි මේ සම්මාන උළෙලට මට එන්නත් කියයි කියලා මම විශ්වාස කරනවා කියලා. ඒක පොඩි විහිළුවකින් තියවර කරන හැබැයි විල් ස්මිත්ගේ ඇස්වල කඳුළු තියෙනවා අපි අන්තිම මොහොතේ අන්තිම රූප රාමු ටිකේ දකින්න. ඔව්. මගේ කතාව මේක නෙවෙයි. හරි ඔකේ. මේ වගේ අනපේක්ෂිත මොහොතක වේදිකාව හසුරුවන කෙනා හැටියට ක්‍රිස් රොක් හසුරූපු විදිය වැඩසටහන ගුටි කාගෙන මිනිහා ගුටි ගන්නකොට වව් 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 කියලා ගුටි ගන්න. ඒත් මිනිහාගේ හිනාව මූණේ මට පේන හක්ක තැලිලා කියලා වම් පැත්ත. නමුත් කියන අම්මෝ එල එල මාර ගෙහිල්ලක්නේ මට ගැහුවේ බඩත් බුරුල් වුණා මගේ ගාමු ගෙහිල්ලට. මෙහෙම වැඩසටහනක් මං හිතන්නේ ටීවී ඉතිහාසෙටම ආයෙත් පාරක් අම්බෙන් නැතිලිය කියලා මං විශ්වාස. මේ ටෝන් එකෙන්මයි කියන්නේ. නිවේදකෙක් හැටියට මං බැලුවේ ඒක ඇලිගෙන ගන්න කොහොමද කියලා. කේන්ති ගන්න නැතුව ඒකනේ ඒක ලස්සන බැලන්ස් කරපු එක. ඒක බැලන්ස් කරපු විදිය. මේ වගේ තව සිද්ධි තුනක් විතර තිබ්බනම් මේ සතියම කොට දාන්න මං කල්පනා කරා. ඕකේ එහෙනම් මේ ප්‍රශ්නේත් අපි විසඳුවා. දැන් මොකද ඊළඟට මොනවද තියෙන ප්‍රශ්න? අපේ ඔයිස් ගන්න විතර අපිට බැරි. ඕ අනම් අපිට නැති. අන්තේ අපි නිර්මාණය කරපේව නේ නේව. අරව අපිට පුළුවන්. ඕ මේවා එල්ල පැටලෙලා දුන්නේ. අන්තෝ ජටා බහි ජටා. ඇතුලේ ගැට පිටත් ගැට. දැන් ඒ කනේ පාරේ හින්දා අපේ තෙල් මිල වැඩි වෙයි හරි මොන හරි වෙද්දන්. ඒවා කියන්නේ. මාට සමාව ගත්ත හින්දා ටිකක් එහෙම වෙන්නේ. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න. ඉහත බටන් එක ක්ලික් කර සියලු FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.